పడగము శ్రీలంక మగన్ పటంగము. ජනසත පෙරමුණ පක්ෂය පමණක් කිසිම දවසක කිසිම වෙලාවක කාටවත් මුක්කු ගහන්නෙත් නෑ, ගහලත් නෑ, යන්නෙත් නෑ. අපිටත් පුළුවන් මුක්කු ගහලා වාහන පර්මිට් එකක්, වැලි පර්මිට් එකක් අපේ අයට අරන් දෙන්න. නමුත් ඒක ප්‍රතිපත්තියක් නෙමෙයි. එන්න එන්නම බාර පර්මිට් වැඩි වෙලා තියෙනවා. මේ බාර පර්මිට් එකක් ගන්න කීයක් යනවද, කීයක් දෙන්න ඕනද? දැන් වත්මන් රජයේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයේ යුක්තව සෑම තැනම බාර පොමිට් ඇරලා තිනවා, බාර පොමිට් දීලා තිනවා. ඊළඟට මෙහි පමණක් නෙවෙයි ලංකා පුරාම මේවා කතා කරනකොට අපි ඇවිල්ලා යම් විදියකට ත්‍රස්තවාදී වෙන්න පුළුවන්. නමුත් ත්‍රස්තවාදීන් මේ රටට ව්‍යසනයක් ඇති වුණාම අපි කතා කරන්න ඕනේ. සියලු දේශපාලන පක්ෂවල දැන් අයියලා මල්ලා මල්ලා අයියලා තාත්තලා පුතාලා මේ ඔක්කොම එන්නේ රට විනාශ කරන්න මිසක් රට හදන්න නෙමෙයි. මතක තියාගන්න, පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂගේ කාලේ රට හදන්න තිබුණා. දැන් තා පුතා කියනවා රට දෙන්නලු හදන්න. මම අහන්න කැමති නාමල්ගෙන්, තමුන් නාන්සලා වසර ගණනාවක් මේ රට පාලනය කරන්නේද? දැන් රට දෙන්නලු හදන්න කොහොමද හදන්නේ? තමුන් නාන්සලා හැදලා තිනවා මිසක් රට නම් හදලා නැහැ, හදන්නෙත් නෑ, හදන්නත් බෑ. මොකද තමුන්නාසලා අර AC කාමරවල ඉන්න අය. එක්සත් ජාතික පක්ෂයේ අලියට පයින් ගැහුවා. අලියා දැම්ම මිරිකලා දැම්ම කුණු කොටකට. අලියා දැන්නේ ගෑස් සිලින්ඩරෙන් ආවා. ගෑස් සිලින්ඩරෙන් එන්නේ මොකද? රටේ මිනිසුන්ගේ ගෑස් අවශ්‍යතා බල බල රටට ගිනි තියන්නද? එහෙම නැත්නම් රටේ සම්පත් විකුණාගෙන කාලා මේ ගොල්ලන් රට අතල යන්නද? ආන්ද්‍ර කුමාර මහත්තයෝ, ඔය බොළඳ, ඔය විකට කතා, ඔය නාඩගම් කතා කෙරුවා තමයි
තමුන්නාන්සේ ජනාධිපතිකමට එන්ඩෝනං බලය ගණ්ඩෝනං රටේ මිනිස්සු බොඩුවෙන් නටවන් දෙපා. මං මහා සංගරත්නද කියන්න කැමති. ඔබ වහන්සේ පුළුවන්නම් ජනසත පෙරමුණත් එක්කෙන්ට මිනිමරු ත්‍රස්තවාදී කණ්ඩායම එක යන්නතුව සජීත් පේමදාසයි දැන් රනිලොයි අන්ඩකුමාලා නාමලටික ඔක්කෝම යම් යම් ප්‍රශ්නයට වෙන අහිතක රනිල්ලික්කම සිකන මොකද වෙලා තියෙන රණයට ජනාධිපිති වෙන්ඩ ඕනද අන්ඩ ජනාතිපිතිෙන්ව සජී ජනාතිපිතිෙන්ටවන නාමල්ද. නමුත් ඒවා අවශ්‍යථාව යන්න ඔහේ කියන්නම් වාලේ කියවා තමුන්නාලගේ වත්නා කතිරයට අවස්ථාවක් ඇවිතිවා ජනසත පෙනුට තමුන්නාසලක වටනා චන්දය දෙන්නෙක ස්තුති ටෙක්ටරේ ලකුට මුගේ කුණු ඇදගෙන රටහදන්න ස්තුති.